පසුගිය 26 වෙනිදා සිදු වූ තවත් කොවිඩ් මරණ 48ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඊයේ පසුරුවේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4195ක් දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ 48 අතර කාන්තාවන් 20 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 28 දෙනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,03,000ට ආසන්න වී තිබෙනවා. එම සංඛ්‍යාව සටහන් වන්නේ 299,892ක් ලෙසයි. ඊයේ දින මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 1,711 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයන් 270,356 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 25,389 දෙනෙකු පමණයි. අපිට මේ වන විට COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පමණක් 32,000කට ඉක්මවපු ඇඳන් සංඛ්‍යාවක් සූදානම් කරලා තියෙනවා. ඒ වගේම මේ වන විට ඇඳන් 7,000 ඉක්මවලා සූදානමින් තියෙනවා අවශ්‍ය ඕනෑම වෙලාවක භාවිතා කිරීම සඳහා. මේ ප්‍රවෘත්තිවල වාර්තා වෙන පරිදි රෝහල්වල සන්තෘප්තභාවයක් සිදුවීමක් ගැන නෙවෙයි සිද්ධ වෙලා තියෙන්නේ. වාට්ටුවල ධාරිතාව ලංවීමට ආසන්න වනකොට තවත් ඒ වාට්ටු වෙන් කරලා ඒ කටයුත්ත ඒ ආකාරයෙන්ම තවත් ඉඩකඩ සලසා ගැනීමක් සිද්ධ වෙනවා. රෝහලක මොනම ආකාරයකින් හෝ ධාරිතාව ඉක්මවා යෑමක් සිද්ධ වෙලා නැහැ. යම් යම් මුද්‍රිත මාධ්‍යවල සඳහන් කරලා තිබුණා මම ඩෙල්ටා වෛරසය ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින්න පුළුවන් කියන මතය ලංකාවේ සෑම ප්‍රදේශයකම සිටින්න පුළුවන් කියන විදිහට ඒක වෙනස් කරලා ඒක මෙයා කරලා තියෙනවා. ඒක හරහා වැරදි හැඟීමක් ඒ කියන්නේ. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ මේක දැන් රට පුරා පැතිරිලා තියෙනවායි කියලා. හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අද දින තහවුරු වීම හේතුවෙන් එම අධිකරණයේ කැඳවීමට නියමිතව තිබූ සියලු නඩු වෙනත් දිනයක කැඳවීමට හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් නිමේෂා පටපැඳිගේ මහත්මිය නියෝග කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.